ऑक्सीजन प्रमाण කාබන් මුදා හරිමින් පවතින බවද මෙම අධ්‍යයනය තුළින් අනාවරණ කර තිබුණා. වසර 9ක් පුරා සිදු කළ මෙම අධ්‍යයනයේ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ මිනිසා වෙනුවෙන් ඇමසන් වනය ඉටු කළ දෙවන්ත මෙහෙය අවසානය කරා ළඟා වෙමින් පවතින බවයි. වැසි වනාන්තර කාබන් නුරා ගනිමින් ඔක්සිජන් නිකුත් කළද මේ වන විට ඇමසන් වනයෙන් හානිකර මට්ටමින් දෙවන්ත කාබන් ප්‍රමාණයක් මුදා හරිමින් පවතින බවයි දේජ සංග්‍රහව පැවසුවේ. මිනිසා විසින් සිදු කළ දෙවන්ත විනාශයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ දෙවන්තම වැසි වනාන්තරය මිනිසාගේ සතුරෙකු බවට පත්වෙමින් පවතින බවද පර්යේෂකයන් පවසනවා. ගත වූ වසර 3 තුළ අවස්ථා 75කදී බ්‍රසීලයේ ඇමසන් වනාන්තර කලාපය ගිනිගෙන තිබෙනවා. මෙම ගිනිගැනීම් වලින් නිකුත් වූ කාබන් ප්‍රමාණය වනාන්තරයේ නිකුත් කළ ඔක්සිජන් ප්‍රමාණයට වඩා දෙවන්ත බවයි කැලිෆෝනියා සරසවියේ මහාචාර්ය පාවුලෝ බ්‍රැන්ඩෝ පැවසුවේ. මෙය සමස්ත පෘථුවියටම බලපාන තත්වයක් බවද මහාචාර්යවරයා කියා සිටියා. මෙම තත්වය අඛණ්ඩව වර්ධනය වුවහොත් 2050දී කාබන් පමණක් මුදා හරින වනාන්තරයක් බවට ඇමසන් වනාන්තරය පත්විය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා. දැනට ලෝකයෙන් වාර්තා වන ජීවීන්ගෙන් 30%ක් දෙවන්ත ඇමසන් වනාන්තර කලාපයෙන් වාර්තා වන අතර මෙම සතුන්ද පූර්ණ මට්ටමේ විනාශයකට ලක්වීමට අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ඉතිහාසය තුළ ඇමසන් වනය උරාගත් කාබන් ප්‍රමාණය වනාන්තරයේ ගස්වැල් සහ පොළව තුළ තැන්පත්ව පවතිනවා. මේ හේතුවෙන් ලෝකයේ දෙවන්තම කාබන් බේසම ලෙසයි ඇමසන් වනය නම් කර තිබුණේ. මිනිසා විසින් ඇමසන් වනයේ හැකියාව වෙනසීම සමග දෙවන්ත කාබන් නිෂ්පාදනාගාරයක් බවට ඇමසන් වනය පත්වෙමින් පවතින බවයි නේචර් සංග්‍රහව සඳහන් කළේ. ගත වූ දශකය තුල පමණක් ඇමසන් වනයේ භූමියෙන් 17%ක් අහිමි වී තිබෙනවා. වනාන්තරයේ වඩා තීරණාත්මක කලාප සියල්ලම මිනිසාගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි මෙම අධ්‍යයනය මගින් පෙන්වා දී තිබුණේ. මෙම අධ්‍යයනයේදී කුඩා මට්ටමේ ගුවන් යානා භාවිත කරමින් වනාන්තරයට සම්බන්ධ කාබන් ප්‍රමාණය ගණනය කර තිබුණා. මෙහිදී වනාන්තරයෙන් ඔක්සිජන් නිකුත් කිරීම අවම බවත් දෙවන්ත මට්ටමින් කාබන් ප්‍රමාණයක් මුදා හරිමින් පවතින බවටත් සාධක ලැබී තිබෙනවා. දෙවන්ත ඇමසන් වනයේ නැගෙනහිර කලාපය මෙම තත්වය තුළ පූර්ණ විනාශයකට ලක්ව පවතින බවයි කැලිෆෝනියා සරසවිය පැවසුවේ. කෙසේ වෙතත් ඇමසන් වනයේ බටහිර කලාපය මේ දක්වා යම් ආරක්ෂිත මට්ටමක පවතින බවද මෙම අධ්‍යයන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. මෙම තත්වය තුළ ගෝලීය උණුසුම වර්ධනය වීමෙන් පෘථුවිය බේරා ගැනීමට මිනිසාට හැකියාවක් නොලැබෙන බව තහවුරු වෙන බවයි නේචර් සංග්‍රහව සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ. 2050 වන විට ඇමසන් වනාන්තරය මිනිසාට වඩාත් හානිකර ස්ථානයක් බවට පත්වනු ඇතැයිද මෙම වාර්තාවෙන් උපකල්පනය කර වනාන්තරයේ භූමිය තුල තෙතමනය තුරන් වීමද මෙහිදී හඳුනාගත් බරපතල තත්වයක් බවයි කැලිෆෝනියා සරසවියේ පර්යේෂකයන් පවසන්නේ. මෙය සමස්ත පෘථුවිය පුරාම දේශගුණික බලපෑම් වර්ධනය කරන හානිකර මට්ටමේ සීමාව ඉක්මවා යාමක් බවයි අධ්‍යයන වාර්තාව පවසන්නේ. බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයද මෙම අධ්‍යයනයට සහය පළ කර තිබුණා. මේ වන විට වසරකට කාබන්
ටොන් බිලියන 1ක් දැවැන්ත ඇමසන් වනාන්තරයේ නිකුත් කරමින් පවතින අතර මෙය ලෝකයේ උණුසුම වර්ධනය වීමට ඍජුව බලපාන තත්වයක් බවටද පත්ව තිබෙනවා. ලෝකයේ තීරණාත්මක ස්ථාන වනසා දමන්නේ නම් විනිසා වෙනත් ග්‍රහලොවක් සොයාගත යුතු බවයි පර්යේෂකයන් පැවසුවේ. මෙසේ ඇමසන් වනාන්තරයට විනිසා සිදු කර ඇති හානිය ජලි හැරවීමට අපහසු තත්වයක් බවටද අවධාරණය කර තිබෙනවා. නව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.